නිස්තුලින් කාන්තා සෞඛ්‍ය කොටසේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ටිකක් වැඩිහිටි කාන්තාවන්ට සාමාන්‍යයෙන් ආර්තවහරණේ ලං වුණාම ආර්තවහරණින් පස්සේ වගේ ඇතිවන බහුල කාරණාවක් ටිකක් ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ නැති වෛද්‍යවරයෙක් හම්බ වෙන්නේ නැති කාරණාවක් ඒ තමයි මේ නොදැනි මුත්‍රා පිටවීම ඉතින් මම මේ කාරණාව කතා කරන්න ගත්තේ ඇත්තටම මේ තත්වය අපේ සමාජයේ ඉතා බහුලයි සහ ප්‍රතිකාර කරා යොමු වෙන්නේ නැහැ ගොඩක් කාන්තාව. මේක ටිකක් ලැජ්ජ හිතෙන කාරණාවක් කියන්න ලැජ්ජයි ડોක්ටර් කෙනෙකුට වුණත් ඒක සාමාන්‍ය තත්වයක් දරාගෙන ඉන්නවා කියලා ගොඩක් කාන්තාව ඉන්නවා. ඉතින් මට එහෙමයි ගොඩක් මුණ ගැහිලා තියෙනවා. සහ අපිට දුරකට නැමතුම් වෙනවා. ඉතින් ඒක නිසාවෙන් අපි මේ ගැන කතා කරමු මේකට මොකද කරන්න සහ ප්‍රතිකාර මොනවද තියෙන්නේ කියලා. සහ ඔබ මේ වගේ පුංචි පුංචි ප්‍රශ්න වලින් මුළු ජීවිතේම යම් යම් ආකාරයෙන් පීඩා විඳින්මින් ඉන්නකොට මානසික ආතතිය වැඩි වෙනවා. එහෙන් මානසික ගැටලු ඇති වෙනවා. දිනදා ජීවිතේ ගැටලු ඇති වෙනවා. මේක වෙනත් රෝග තත්ත්වයක්වත් යන්න පුළුවන්. මානසික කායික සමාජීය වශයෙන් අපි සුවයෙන් ඉන්න ඕනේ. අපි ඇත්තටම සෞඛ්‍යමත් කියලා කියන්නේ. ඉතින් සෞඛ්‍යමත් භාවයේ මේ පුංචි මේ වගේ ප්‍රශ්නකින් අපි සෞඛ්‍යමත් භාවයේ ගිලිහිල යන්න පුළුවන් කොයි ආකාරයකින් හරි ඉතින් ඒක නිසා අපි මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් මේ නොදැනි මුත්‍රා පිටවීම කියන තත්වය කාන්තාවන් අවුරුදු 40ත් 50ත් අතර කාන්තාවන්ගෙන් 20%කට ඒ කියන්නේ 5 දිනකින් එක්කෙනෙකුට පස් දිනක් ගත්තම කාන්තාවන් එක්කෙනෙකුට මේ රෝග තත්ත්වය එහෙම නැත්නම් මේ රෝග තත්ත්වයක්මනේ මේ සමහරලාට රෝගයක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මේ තත්ත්වය පවතිනවා ඉතින් ඒ කියන්නේ සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයක් ඉතින් මේ තත්ත්වය කොටස් දෙවිධයකට සිද්ධ වෙනවා එකක් තමයි සාමාන්‍යයෙන් කැස්සකදී කිවිසුමකදී එහෙම නැත්නම් අධිකව කේන්ති ගිය වෙලාවකදී බර වැඩක් කරනකොට බරක් ඔසවනකොට මේ වගේ විවිධ දැන් මුත්‍රාශයට බරක් ගෙන දෙන ක්‍රියාවක නිරත වීමේදී හෝ යම්කිසි ගැස්සීමක් සිද්ධ වෙන අවස්ථාවක මුත්‍රා පොඩ්ඩක් පිට වෙන්න පුළුවන් ওই විදිහට තමයි ගොඩක් ලාට පටන් ගන්න මේක ඒත් එක්කම තව කොටසක් තියෙනවා මුත්‍රාශය පිරුණාට පස්සේ මුත්‍රා කරනකන් ඉන්න බෑ මුත්‍රා කරන තැනකට ඇසිකිලියට හෝ කොහෙට හරි යනකන් ඒක දරාගෙන ඉන්න බැරි අවස්ථාවක්. ඉතින් මේක කොටස් දෙකක්. සාමාන්‍යයෙන් ওই මුත්‍රා පිරුණාම දරාගෙන ඉන්න බැරි තත්ත්වයේදී තමයි ටිකක් අමාරු හොඳ කරගන්න. අර කැස්සකදී කිවිසුමකදී මං කිව්වේ බරක් එසවීමකදී ඒ වගේ අවස්ථාවක සාමාන්‍ය ශල්‍ය කර්ම පවා සිදු කරලා ඒක නිතරවටම සනීප කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ තත්වය තියෙන අය හිතන්න මේක දරාගෙන ඉන්න ඕනේ නැහැ ඉක්මනට සනීප කරගන්න පුළුවන් කියලා. අනිත් තත්වයේ තියෙනවා නම් චුට්ටක් වෛද්‍යවරයෙක් හම්බෙලා නිසි ප්‍රතිකාර දිගින් දිගට ලබා ගන්න වෙනවා රෝගේ සුවපත් වෙනකම්. ඉතින් මේ විදිහට මුත්‍රා දරාගෙන ඉන්න අපහසු එහෙම නැත්තම් නොදැනි මුත්‍රා පිට වෙනකොට ඔබ දැනගන්න ඕනේ ඔබේ බ්ලැඩර් එකේ කියන්නේ ඔබේ මුත්‍රාශය කොයිතරම් විශාලයිද? සාමාන්‍ය කෙනෙකුගේ මුත්‍රාශයේ ප්‍රමාණය තමයි මිලිලීටර් 400. ඒ කියන්නේ කෝප්පයක් දැන් අපි තේබොන අඬු කෝප්ප තියෙන්නේ අඬු කෝප්ප එක ප්‍රමාණයෙන් දෙකක් අඬු කෝප්ප එක ප්‍රමාණයෙන් දෙකක් මුත්‍රාශයට පිරෙනකොට සාමාන්‍යයෙන් අපි ඉවත් කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපිට මිලිලීටර් 300ක් සමහර 200ක් වුණත් ඒක කෝප්පයක් පිරෙනකොට උනත් මුත්‍රාශය අපිට මුත්‍රා බරක් දැනෙනවා ඒක තමයි සාමාන්‍ය පිට කරන්න ඕනේ වෙලාව මුත්‍රාශය ෆුල්ම කියන්නේ ෆුල් බ්ලැඩර් කියලා කියන්නේ ෆුල්ම තත්වයට පිරෙන්න කලින් අපිට මුත්‍රා බර දැනෙනවා ඉතින් ඒ එතකොට ඔබ තේරුම් ගන්න ඔබ වතුර බොන ප්‍රමාණය දැන් එකපාරට ලොකු වතුර වීදුරුවක් මිලිලීටර් 500ක් විතර වීදුවට පස්සේ එකපාරට මුත්‍රාශය පිරෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට සාමාන්‍ය කෙනෙකුට උනත් නිකන් කිසිම රෝග තත්ත්වයක් නැති එහෙම මුත්‍රා හදිසියේ පිරෙනෝ දැනි පිට වෙන්නේ නැති කෙනෙකුට උනත් අපහසුයි සමහරට මුත්‍රා රඳව ගන්න එහෙම ගොඩාක් මේ බරක් දුන්නාම මේ මුත්‍රාශයට. ඉතින් ඒක නිසා අපි මේ වගේ රෝග තත්ත්ව තියෙනකොට මුලින්ම කියන කාරණාව තමයි වතුර බොනකොට එකවර ගොඩාක් බීල දාන්න එපා. මොකද මේ තත්ත්වය සනීප කරන්න නම් ටිකක් මුත්‍රාශයට මේ සහනයක් සලසන්න ඕන. ඉතින් එයාට ලොකු බරක් දෙන්නේ නැතුව ඉතින් ඒක තමයි ප්‍රතිකාරවල මුල්ම අධිරේණ තත්වය. ඉතින් ඇත්තටම මේ මුත්‍රා නොදැනි පිට වෙන්න මං හේතු කාරණා හතරක් ප්‍රධාන වශයෙන් කියන්න. පළවෙනි හේතුව විදිහට හොයාගෙන තියෙන්නේ ශ්‍රෝණි පාදමේ පේශී කියන්නේ මුළු ශ්‍රෝණි මේකලාව කියලා කියන ප්‍රජනක පද්ධතිය සහ ලිංගාශ්‍රිත පද්ධතිය ආශ්‍රිතව තියෙන ශ්‍රෝණි මේකලාව කියලා මේ උකුල කියලා කියන්නේ කාන්තාවගේ ඔය උකුල ආශ්‍රිතව පේශීන් ශක්තිමත් භාවයෙන් අඩු වෙනවා. ඒකට හේතු විදිහට ඊස්ට්‍රජන් හෝමෝනේ අඩුවීම ව්‍යායාම අඩුවීම වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මට මේ හැම දෙයක්ම මේ පුංචි වීඩියෝ එකකින් කතා කරන්න බෑ. කෙසේ වෙතත් ඒ ශ්‍රෝණි පද්ධතිය ආශ්‍රිතව ශ්‍රෝණි මේකලාව ආශ්‍රිතව තියෙන පේශීන්ගේ ශක්තිමත්භාවය අඩු වෙනවා. විශේෂයෙන්ම හෝමෝන සහ ව්‍යායාම අඩුවීම තමයි ප්‍රධාන හේතු දෙක.
ඊළඟට අනිත් එක තමයි මුත්‍රාශය ආශිත මුත්‍රාශය පේශි තියෙනවනේ මුත්‍රාශයට අදාළ සහ මුත්‍රා මාර්ගයට ආසන්නව තියෙන පේශි ඒ පේශි දුර්වල වෙනවා ඒ පේශි දුර්වල වෙන්නත් ඔබ දන්නවද ලොකුම හේතුවක් ඊස්ට්‍රජන් අඩු වීම කාන්තාවන්ගේ දන් ඊස්ට්‍රජන් ප්‍රමාණයකින් අඩු වෙනකොට ඉක්මනටම මේ පේශි දුර්වල වෙනවා ඊළඟට මුත්‍රා ප්‍රණාලාව හිර වෙනවා සමහර ලාවට ඒ වගේ වෙලාවට මුත්‍රා ප්‍රණාලාව හිර වෙන්නේ නම් මොනවා හරි ඒකට ගියාමනේ එතකොට විස බීජ රැඳීම ඒ වගේ කාරණා තමයි මුත්‍රා ප්‍රණාලාව හිර වෙන්න හේතුව සමහර ලාවට බුද්ධ මාර්ගය අධිකව පිළිලා තියෙන වෙලාවට ඒ කියන්නේ මේ මලබද්ධිය ඇති අවස්ථාවල ඒ වගේ අවස්ථාවක් කලාතුරකින් වෙන්න පුළුවන් ඒව නම් ඉතින් අපි දන්නවනේ අපිට තේරෙනවනේ නමුත් මුත්‍රා ආසාදනයක් ඔබට නොදැනි සිරුර තුළ තියෙන්න පුළුවන් පුංචි උණක් ගන්න පුළුවන් ගණන් ගන්න තු ඉන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක මොනවා හරි කාරණාවක් නිසා මුත්‍රා ප්‍රණාල අවහිර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක එකට ඇදිලා යම් යම් රෝග තත්ත්ව නිසා එහෙම වෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ස්නායු පද්ධතිය අසමතුලිත වීම. ඒ කියන්නේ ස්නායු පද්ධතිය රෝග තත්ත්ව නිසා මොකද හරි මුත්‍රා පිට කරන වෙලාව දැනුම් දෙන්නේ. මේ වගේ දේවල් වලට අපිට ස්නායු බලපානවා. ස්නායු හරහානුව හැම දෙයක්ම දැනුම් දෙන්නේ. ඉතින් එතකොට ස්නායු පද්ධතියේ යම් යම් ගැටලු සහගත තත්වයන් නිසා මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මං කිව්වේ මේ ප්‍රධාන කාරණා හතර. ඊට අමතරව දැන් ප්‍රසූතියේදී යම් යම් සිදුවෙන ගැටලු, එහෙම නැත්නම් ශල්‍ය කර්මවලදී සිදුවෙන ගැටලු වෙන්න පුළුවන්. අනතුරක් ඔබට සිද්ධ වෙච්ච අවස්ථාවක ඒ වගේම බාහිර කරුණු. නමුත් මේ ප්‍රධාන කරුණු හතර ඔන්නෝය හතර තමයි ඌවා සිද්ධ වෙන්න පුළුවන් මේ විවිධාකාරයෙන්. ඔය හත් කරුණු හතරට යම් යම් දේවල් සිද්ධ වෙලා මේ කරුණු හතරට අදාළ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ওই කාරණා හතරෙන් කුමක්ද ඔබට තියෙන්නේ කියලා වෛද්‍යවරයා නිගමනය කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ වගේ දෙයක් දිගින් දිගට වෙනවනම් හංගගෙන ඉන්න එපා. ඔබට නුදනි මුත්‍රා පිට වෙනවනම් කහිනකොට කිවිසනකොට හැම තිස්සෙම වගේ. දැන් එකපාරක් එහෙම වුණා ජීවිතේ කියලා බය වෙන්න එපා. එකපාරට වෛද්‍යවරයෙක් කරා යන්න එපා. තුන් හතර පාරක් එහෙම නැත්තම් දිගින් දිගට මාසයක් තිස්සේ එහෙම වෙන්න පටන් ගත්තොත් ඔන්න වෛද්‍යවරයෙක් කරා ගිහිල්ලා බලන්න ඔබට මේ මොන කාරණා නිසාද එහෙම වෙන්නේ. ඒ කාරණාවට අදාළව වෛද්‍යවරයා ප්‍රතිකාර නියම කරයි. එතකොට මේ මේකෙදි ප්‍රතිකාර විදිහට එනවා ඖෂධ. එහෙම නැත්නම් ශල්‍ය කර්ම සහ වැදගත්ම ප්‍රතිකාර විදිහ තමයි ව්‍යායාම සහ ෆිසියෝതെරපි. කියන්නේ ෆිසියෝതെරපි කියන්නේ භෞතික චිකිත්සක ක්‍රමවේද. ඒක යට තියෙනවා කීගල් එක්සර්සයිසස් කියලා. කීගල් එක්සර්සයිසස් කියන්නේ විශේෂයෙන්ම ඔය පද්ධතියේ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම. මොකද කාන්තාවන්ට ඔය මුත්‍රා අසංයම එහෙම නැත්නම් නොදැනි මුත්‍රා පිට වෙන එක ගොඩාක් වෙලාවට ඇති වෙන්නේ අර මං කියපු පළවෙනි කාරණාව නිසා. ඊස්ට්‍රජන් අඩු වීම හෝ මොනවා හරි ඇඟේ හේතුවක් නිසා මේ පේශි දුර්වල වෙනවා. ඉතින් අවිවාදයෙන් කියනෝනේ අපේ හැම වුණත් එල්ල වැටෙනවා පිය වෙල්ල වැටෙන වයසට යනකොට ඉතින් මුත්‍රාශය කියලා වෙනසක් නැහැ. ඒ දේවලත් ඉතින් දුර්වල වීමක් වෙනවා. මේක ඉතින් ලෝක ස්වභාවය. ඉතින් ඒකයි කියලා අපිට මේක අතහැරලා දාලා දුක් විඳින්න බෑ. ඒක නිසා අනිවාර්යෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබ ජීවිතේ ජීවත් වෙන තාල් සෞඛ්‍යමත් ජීවත් වෙන නම් අපි අනිවාර්යෙන් මේ සඳහා මේ මග හරින්න නැතුව පිළියම් යොදන්න ඕනේ. ඉතින් මේකට ඔන්න දැන් මං කිව්වනේ ඖෂධ ප්‍රතිකාර තියෙනවා, ශල්‍ය කර්ම තියෙනවා. එතකොට ඔබට ඒ දෙක කරන්න බෑ නේද? ඒක අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් නේ ඔබට නියම කරන්න ඕනේ. ඒක නිසා මම දැන් පටන් ගන්නම්. ඔය වගේ තත්වයක් තියෙද්දි වෛද්‍යවරයෙක් කරා හදිසියේ දුවන්නේ නැතුව ඔබට ගෙදරදී මොකක්ද කරන්නේ? ඒ කියන්නේ මේ තත්වෙ මම කියන දේවල් කරලා සනීප වුණේ නැත්නම් වෛද්‍යරයෙක් හම්බ වෙන්න යන්න. හැබැයි ඔබට යම් තාක් දුරකට මේ වැනි තත්වයක් තියෙනවා නම් ඔන්න මම කියන දේවල් ටික මුලින්ම කරන්න. අංක එක තමයි වතුර බීම කන්ට්‍රෝල් කරන්න. වතුර දිවීම පාලනය කරන්න. එකපාරම ලොකු තැඹිලි ගෙඩියක් හරි ලොකු වතුර වීදුරුවක් බීලා දාන්න එපා. මට මේ මුත්‍රා යන එකේ ගැටලුවක් තියෙනවා. ඒක නිසා වතුර වැඩිපුර බීලා බලන්න ඕනේ කියලා බොන්න එපා. මුත්‍රා තද කරගෙන ඉන්න බැරි නම් කහිනකොට කිවිසනකොට මුත්‍රා යනවා නම් බ්ලැඩර්යකට පොඩි විවේකයක් දෙන්න මුත්‍රාශයට. ඒ විවේකය දෙන්න වතුර ටික ටික බොන්න. පැයකට දෙකකට සැරයක්. නමුත් වතුර බොන එක අඩු කරන්න එපා. දවසකට අවශ්‍ය වතුර ප්‍රමාණය බොන්න. මොකද ඔබේ හැමත ඔබේ අනිත් පද්ධතින් වලට වතුර අවශ්‍යයි. ඒක නිසාවෙන් වතුර බොන්න. හැබැයි එක්වනම වතුර බීලා දාන්න එපා බඩ පිරෙන්න. ඊළඟට අනිත් එක තමයි හොඳ නිින්දක් ලබා ගන්න. මේ නිින්ද අඩු වීමත් ඔය මුත්‍රා ඉබේ පිටවන්න හේතුවක් කියලා හොයාගෙන තියෙන නිසා හොඳ නිින්දක් ලබා ගන්න. ඊළඟට ගමන් යනවා නම් ඔබ වැඩිපුර බස් එකේ හෝ ගැස්සෙන වාහනයක නිතර ගමන් යනවා නම් පොඩ්ඩක් ඒ ගමන් යාමේදී ටිකක් ඔබට ගැස්සෙන වාහනයක් නැතුව වෙනත් වාහනයක් භාවිතා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඉතින් කෙසේ වෙතත් දැන් මේ වගේ තත්ත්වයක් තියෙනකොට ඔබ සමහර වෙලාවට සමහර කාන්තාව මේ වද්දී දේවල් හංගගෙන ඉන්නවා. හංගගෙන ඉඳලා කියනවා මට ගමනක් යන්න බෑ. නෑ දෑ ගෙදරකට යන්න බෑ. බස් එක නැගලා ගමනක් යන්න බයයි. ඉතින් ඒ වගේ ජීවිතේ විවිධ ගැටලු කරගන්නවා. ඉතින් ඒක නිසා එවැනි ගැටලු මතු කරගන්න එපා, ලැජ්ජ වෙන්න එපා.
දුරකථන ඇමතුමක් හරි අපිට හරි දීලා කතා කරන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනද ඕන අවස්ථාවක්ද කියන එකවත් අපි අඩුතරමින් සඳහන් කරන්නම්. එහෙම නැත්නම් ඔබට ගෙදරදී මේක සුව කරගන්න ක්‍රමවේද කියලා දෙන්න. ඉතින් ඔන්න දැන් වැදගත්ම කාරණාව ඒ තමයි මේ සඳහා වෙන ව්‍යායාමය. කීගල් එක්සර්සයිස් කියලා මම කිව්වේ. ඉතින් මේ කීගල් එක්සර්සයිසස් කාන්තාවන්ට පමණක් නෙමෙයි ඕනම වයසක කෙනෙකුට කරන්න පුළුවන්. විශේෂයෙන් මම පුරුෂ පාර්ශවයටත් කියනවා. පුරුෂ පාර්ශවය කිව්වම මට මතක් වුණේ මේ මුත්‍රා නොදැනී පිටවීම පිරිමින් සම්බන්ධෙත් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගෙත් ගොඩක් වෙලාවට ටිකක් වැඩි හිටියට පත් වෙනකොට පුරස්සිත ග්‍රන්ථියේ ඉදීමීම නිසා මුත්‍රා සංයමයක් ඇති වෙනවා. මේක පිරිමින් සම්බන්ධව ඉතා බහුල තත්ත්වයක්. පුරස්සිත ග්‍රන්ථියේ ඉදීමුනහම මුත්‍රාගෙන යන ප්‍රණාල හිර වෙනවා. ඒකට මේ ඒකට තද වෙනවා. තද වුනහම ගොඩක් පිරිමින්ට මුත්‍රා සංයමය එහෙම නැත්නම් නොදැනී මුත්‍රා පිටවීම මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පිරිමි කවුරු හරි අපි වහන් ඉන්නවනම් පුරුෂ පාර්ශවයේ කෙනෙක් මේ කීගල් එක්සර්සයිස් ඔයගලන්ටවත් කරන්න පුළුවන්. කීගල් එක්සර්සයිස් එකේදී කරන්නේ මෙන්න මේකයි. මේ පෙල්වික් එකේ එහෙම නැත්නම් ශ්‍රෝණි මේකලාව ආශ්‍රිතව තියෙන පේශීන් ශක්තිමත් කරන්න අපි ඉච්ඡානුගව හිතලා ලිහිල් කිරීම සහ තද කිරීමේ ව්‍යායාමයක් තමයි කීගල් එක්සර්සයිසස් කියන්නේ. මේක හරිම ප්‍රතිඵලදායි සක්සස් ව්‍යායාමයක් මේ වගේ කාරණාවලදී. ඒ වගේම තවත් එකක් තියෙනවා මම පොඩි රහසකුත් කියන්නම්. දැන් ඔබ විවාහක කාන්තාවක් නම් ඔබට පවුල් ජීවිතයේ සතුටක් නැත්නම් යෝනි මාර්ගයේ සම්බන්ධව ටිකක් බුරුල් ගතියක් ලිහිල් ගතියක් තියෙනවා නම් එවැනි කටයුතු වලදී මේ වගේ එක්සර්සයිසස් වලින් ඔබට හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න හොඳ තද ශක්තිමත් යෝනි මාර්ගය හදා ගන්නත් මේ වගේ එක්සර්සයිසස් ගොඩක් වෙලාවට භාවිතා වෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද දරු ප්‍රසූතියෙන් පස්සෙම අපේ කාන්තාවන්ට ওই වගේ දේවල් කතා නොකරට ඉතින් එන පුංචි පුංචි ප්‍රශ්න සමහර වෙලාවට හරි බයෙන් බයෙන් කතා කළ මේ වගේ ප්‍රශ්න අපේ දුරගතණයෙන් අහනවා. ඉතින් ඒක නිසා අපි මේ වගේ දේවලුත් මතක් කරමින් යන්නේ. ඉතින් දරු ප්‍රසූතියෙන් පස්සේ ඔබට වෙන ගැටලුවක් තියෙනවා නම් මේ වගේ එක්සර්සයිසස් ඒ සඳහා ඔන්න උපකාරී කරගන්න පුළුවන්. මේක කරන්නේ මේ විදිහටයි. දෙකක් තියෙනවා. එකක් තමයි කීගල් ව්‍යායාමයේදීම එකක්. අනිත් එක තමයි මුත්‍රා පිට කිරීමේදී කීගල් එක්සර්සයිසස් ආශ්‍රිත කර ගැනීම කියන එක. පළවෙනි එක මම පටන් ගන්න ලේසිම දේ එකනේ මුත්‍රා කිරීමේදී කීගල් ව්‍යායාම ආශ්‍රිත කර ගැනීම. ඒකෙදි කරන්නේ අපි මුත්‍රා පිට කරන්න ගිහාම එකපාර මුත්‍රා පිට කරන්න එපා. පොඩ පොඩ චුට්ට චුට්ට විනාඩි නිමෙ තප්පර 3ක්. තප්පර 3ත් 5ත් අතර කාලයක් මුත්‍රා රඳවාගෙන ඉන්න. ආයි පොඩ්ඩක් පිට කරන්න. ආයි තප්පර 3ක් විතර හඳවගෙන ඉන්න. තප්පර 3ක් කියන්නේ ඉතින් වෙලා බලන්න ඕනේ. නිකන් ගණින්න 1 2 3 කියලා ගණනලා මුත්‍රා පිට කරන්න. ආයි චුට්ටක් හඳවගෙන. ඔය විදිහට දිගින් දිගටම මුත්‍රා කන්ට්‍රෝල් එකක් ඇතුව පාලනයක් ඇතුව මුත්‍රා ටික 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 පිට කරන්න. ඊළඟට ඔබට මුත්‍රා බරක් දැනුණු වෙලාවට පොඩ්ඩක් මේ මුත්‍රා බර තද කරගන්න, පාලනය කරගන්න, ආයි බුරුල් කරන්න. එහෙම දෙතුන් වතාවක් කරන්න. ඒක තමයි ඔන්න එක ක්‍රමවේදයක්. ඊළඟට අනිත් එක තමයි ඉතා පහසුවෙන් ඇඳක නිදාගෙන හරි වාඩි වෙලා හරි ඔබ මේක සිද්ධ කරන්න මේ වෙලාවට හොඳට හුස්ම ගන්න. ඔන්න හොඳට හුස්ම අරන් වෙනහල පිරෙන්න හොඳට හුස්ම අරන් විනාඩි මේ තප්පර 3ක් 5ක් අතර ප්‍රමාණයක් ශ්‍රෝණි මේකලාවේ පේශි තද කරගෙන ඉන්න. හරියට මුත්‍රා යනකොට තද කරගන්නවා වගේ තද කරගෙන තප්පර 3ක් 5ක් අතර ගත කරන්න, ආයි බුරුල් කරන්න. ආයි තප්පර 3ක් 5ක් අතර තද කරගෙන ඉන්න, ආයි බුරුල් කරන්න. මේ විදිහට 10 වතාවක් සිද්ධ කරන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ 10 වතාවෙන් පස්සේ ආයි පාරක් දවසට 3 වතාවක්. ඒ කියන්නේ 10 පාරක් එක පාරකට කරනවා දවසකට 3 වතාවක් කරනවා. එතකොට 30 පාරක් වෙනවා මුළු දවසෙම. ඒ විදිහට සාමාන්‍ය මාසයක් වගේ සිද්ධ කරනකොට ඔය ඖෂධ ප්‍රතිකාර ශල්‍යකර්ම කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේක ඉතාමත් හොඳ සක්සස් ව්‍යායාමයක්. ඒක නිසා බය නැතුව මේක සිද්ධ කරන්න. ඒත් එක්කම අර වතුර පාලනයකින් තොරව භාවිතා කිරීම, ඒ වගේම ආහාර පාන ගැනීම, ඒ වගේම වෙනත් ව්‍යායාම. ඔබට අන්න ඒක හොඳට මතක තියාගන්න ඇවිදීම වැනි දාඩිය පිට කරන ඇඟට හොඳට දැනෙන ව්‍යායාමයක අනිවාර්යෙන් නිරත වෙන්න. ඒ වගේම ඔබ ස්තුලනම් අනවශ්‍ය විදිහට ස්තුලනම් බර පාලනය කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතන්න. ඊළඟට ආතතියෙන් ඉන්නවා නම් ඔබ හැම වෙලාවෙම මොකක් හරි දරුව සම්බන්ධයෙන් හරි ඉතින් මේ වයසට එනකොට කාන්තාවන්ට ආතතියෙන් තොරව ජීවත් වෙන්න ඕන කාලය. ජීවිතේ හොඳම කාලයක් මේක. ඒක නිසා වෙන ආතතියෙන් තොරව පුළුවන් තරම් ජීවත් වෙන්න, ආගමකට දහමකට නැඹුරු වෙන්න. ඉතින් ඒ වගේ විදිහට හිත සැහැල්ලු කරගන්න. ඊළඟට මේ එක්සර්සයිස් එක කරනකොට සමහර වෙලාවට ඒක ඔබට රසවත් භාවයක් ගෙන දීම සඳහා අපි කියනවා ඇරෝමා ඔයිල් දාපු පහනක් පත්තු කරන්න. ඊළඟට ඔබ කැමති මියුසික් එකක් රස විඳින්න, ෆෝන් එක බල බල නම් මේක කරන්න එපා.
මොනවහරි ඔබව සැහැල්ලුවටපත් කරන කියන භාවනාවක් වගේ කළ යුතු දෙයක් ඒක නිසා සැහැල්ලුවටපත් කරන දෙයක් කරන්න. ඉතින් අද අපි මේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාරණයක් කතා කරේ. ඔබට මෙවැනි ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ මම කියපු කාරණා වලින් ඔබට බොහොම ඉක්මනින් සුවය ලබා ගන්න එහෙම නැත්නම් සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙම අපහසු වෙනනම් ඔබ අපිට දුරකථන නැමැතුමක් හරි දීලා අවශ්‍ය උපදෙසක් ලබා ගන්න අපිට හැකි හැම වෙලාවෙම අපි ඔබ වෙනුවෙන් දුරකථනය ආන්සර් කරනවා. එහෙම නැත්නම් එහෙම දුරකථනයට සම්බන්ධ කරගන්න අපහසුතාවයක් ඇති වුණොත් විතරක් ඔබ මේ අපි දාන වීඩියෝවේ කමෙන්ට් එකක් විදියට ඔබේ ප්‍රශ්නේ ලියන්න. ඉතින් අපි අපේ මිස් තුලින් මේ වගේ විවිධ කාරණා ගර්භණීතාවයේ සම්බන්ධයෙන් පුංචි දරුවෝ සම්බන්ධයෙන් ඒ වගේම මේ වගේ කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් සහ යෝන් සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතුළුව समस्त सौख्य संबंधी गुड़ा कारणा कथा करो इतम विद्यात्मक सह वगकीम की रिलना पेमी स्नालिखावत्सम